Vino algo, vino algo. Vivía. Sentaba de perro. ¿Cómo me llamaré a la meta de color para mí? Ya está en el mismo. I will answer. 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 I want to see you draw a I bow answer. Answer. I bow answer. I bow answer. I bow answer. Hari Puthe, Sri Dhanatama, Subha Sandhyawak Veva Kila Prarthana Karanawa. Adath Gandhiya Panthiye Ekathuwana Putaradura Sri Dhanatama. Adath Api Purudu Vidiyatama Gandhiya Panthiye Weda Tika Arambha Karannai Hadanne. මේ දක්වා අපි කතා කරපු දේවල් චුට්ටක් යලිත් මතක් කරගත්තොත් මං හිතන්නේ පුතරාට හැම කෙනෙකුටම ගොඩක් වටිනවා. අපි වචනෙන් දුන්න සංඛ්‍යා ඉලක්කමින් ලියන්නේ කොහොමද කියලා කතා කළා. ඉලක්කමින් දුන්න සංඛ්‍යා වචනෙන් ලියන්නේ කොහොමද කියලා කතා කළා. ඊට පස්සේ මේ සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද කියලා කතා කළා. අඩු කරන්නේ කොහොමද කියලා කතා කළා. ඊට පස්සේ අපි තව ආරෝහණ පරිපාටිය නැත්නම් කුඩා සංඛ්‍යාවේ ඉඳලා විශාලයකට විශාලකේ ඉඳලා කුඩායකට ලියන විදිය කතා කළා. අපි ඔය වගේ ලොකු දේවල් ටික කතා කරලා අවසන් කරලා තියෙනවා. එතකොට අපි ගිය සතියේදී පුතාගේ තවත් ඉතාමත් වැදගත් පාඩම් කීපයක් අවසන් කරලා අද අපි අලුත් පාඩමක් පටන් ගන්න රැස් වෙලා ඉන්නවා. එතකොට දැන් පුතාලට වගන්ති ලියන්න කියලා කිව්වොත් වගන්ති ලියා ගන්න විදිය දන්නවා. වගන්ති ලියලා එකතු කරන්න දන්නවා. වගන්ති ලියලා අඩු කරන්න දන්නවා. ඔය වගේ පුතාලට ඕන ගැටලුවක් දැන් ඇත්තරම හදා ගන්න පුළුවන් තැනට මම ඔයාලව ගෙනල්ලා තියෙනවා. අද අපි පුතාලගේ තවත් වැදගත් වූ පාඩමකට යන්න හදන්නේ ගණිතයේ අපිට හම්බ වෙන තවත් ඉතාමත් වැදගත් කොටසක් තමයි අද කතා කරන්නේ. අපි කෙටියෙන් කියනවා ಗುಣ කිරීම කියලා. මොකද අපි කියන්නේ ಗುಣ කිරීම. ඔව්. එතකොට ಗುಣ කිරීම කියන කොටස සමහර දරුවන්ට ටිකක් අමාරුයි.
ගැටලුවයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? හරියට ಗುಣ කරන විදිය එයාලා දන්නේ නැති හින්දා. එතකොට අද පන්තියේදී සර් බොහොම පැහැදිලිව නිරවුල්ව ಗುಣ කිරීම කරන්නේ කොහොමද කියලා කියලා දෙනවා. එතකොට ඔයාලා හොඳට පැහැදිලිව නිරවුල් අවබෝධ කරගන්න ඕනේ පුතේ ಗುಣ කිරීමක් කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද ಗುಣ කරන්න හරියට දන්නේ නැත්නම් අපිට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න බැරි වෙනවා පුතේ. මම පුතලාගේ හැම ගාණක් ගාණෙම හරි ගස්සලා පෙන්නනවා. ඒක නිසා ಗುಣ කිරීම කරන්නේ කොහොමද කියලා ඔන්න හද හොඳට පුතලා අවබෝධ කරගන්න ඕනේ. එතකොට ಗುಣ කිරීම අපිට කරන්න නම් ಗುಣන වගුව නැත්නම් මොකද අපි කියන්නේ චක්‍රය අපිට ඕනේ වෙනවා. එතකොට චක්‍රේ පාඩම් යාළුවන්ට ගැටලුවක් නැහැ. ඊටාමත්ම පහසුවෙන් ගණන් හදාගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි චක්‍රේ චුට්ටක් ගැටලු සහගත යාළුවන්ට ඔන්න චක්‍රේ පාඩම් කරගන්න වෙනවා ගණන් හදාගෙන යන්න නම්. එතකොට මගේ දරුවනේ අපිට ಗುಣ කිරීම ඇයි වැදගත් වෙන්නේ? අපිට ගණිතයේ හම්බෙන්නේ ඊටා වැදගත් මාතෘකාවක්. මොකද ಗುಣ කරන්න දන්නේ නැත්නම් අපි. ඒ කියන්නේ ಗುಣ කරන දේ අපිට හරියට කරගන්න බැයි නම් අපිට තව පාඩම් කීපයක්ම හදාගන්න අමාරු වෙනවා පුතේ. ඒ කියන්නේ ගණන් අපිට හදාගන්න බැහැ ඇත්තටම. අමාරුයි. නීරසයි කම්මැලි. ඒක නිසා ಗುಣ කරන්නේ කොහොමද කියලා අපි හරියටම අවබෝධ කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ಗುಣ කිරීම හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම පුතලගේ අභ්‍යාස පොතේ තියෙන හැම ගාණක් ගාණෙම ಗುಣ කරන්නේ කොහොමද කියලා දෙනවා. ඔයාලා හොඳට පැහැදිලිව අවබෝධ කරගෙන මේ වැඩේ බොහොම පිළිවෙලට කරගන්න අවශ්‍ය වෙනවා. මේ දක්වා පන්තිය වැඩි කරගෙන ආවා වගේ ಗುಣ කිරීම හරියටම පැහැදිලිව සර් කියලා දෙනවා. ඔන්න අද අපි බලමු මේ පාඩමේ ඉස්සරහට යන්නේ කොහොමද කියලා. තේරුණාද රයිට්? හරි. එතකොට මේ දක්වා වැඩි ටික අපි බොහොම පිළිවෙලට කරගෙන ඇවිල්ලා තියෙනවා. ඔන්න අද අපි පුතාලගේ අලුත් පාඩමකට යන්නයි හදන්නේ. තේරුණාද රයිට්? මම පුතාලගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම්. සමහර යාළුවන් මැසේජ් දාලා තිබුණා පොත් හම්බ වුණා කියලා. සමහර යාළුවන් පොත් හම්බ වෙලා නැහැ. ඒ කොහොම වුණා හම්බ වුණා නැතාව ගැටලුවක් නැහැ. ඔව්. ඔකේ නේද? हतर गणपति प्रश्न मे पत वालम उत्तर එතකොට මේ කාටවත් පොත් නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමත් උතලට මේ වාරියෙන් පස්සේ තමයි පොත් හම්බෙන්නේ ගොඩක් අයට. එතකොට පොත් නැහැ කියලා ගැටලුවක් නැහැ. අපි බොහොම පිළිවෙල පන්ති වල ටික කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. තේරුණාද රයිට්? හරි. එහෙනම් අද අපි අලුත් පාඩමට යමු. වැඩි කාලේ නාස්ති කරන්න බෑ. කුංචි කාලයක් අපිට තියෙන්නේ. කාලය රන්න සමානයි කියලා කියන්නේ නේද? කුංචි කාලයක් තියෙන්නේ. අපි ඒ කාලය තුර හොඳට පිළිවෙලට වැඩ ටික කරගන්න ඕනේ වෙනවා. තේරුණාද රයිට්? හරි. අද අපි බලමු තලයි. ඔකේ අනි මම එක දවසක් දහම් පාසලේ කාලය ගැන වාක්‍යයක් ටිකක් කිව්වා. මොකද පුතේ? එක දවසක් මම දහම් පාසලේ කාලය ගැන රචනාවක් කිව්වා. හා හොඳයි නේද? ඔව්. අපිට කාලය කියලා හිතා වටිනා දෙයක් නේද? අපි කියන්නේ කාලය ගත වුණොත් අපිට අපෝබේව ගන්න බෑ නේද? ඒ නිසා අපි දැන් පුතලගේ හතර පන්තිය දැන් අපි ඇත්තටම මාසයක් විතර අපි කතා කරලා තියෙනවා. ඒතකොට අපි ලොකු වැඩ ටිකක් පුතාලගේ පන්ති එකට දෙනවා. පාඩම් කීපයක්ම අපි අවසන් කරලා තියෙනවා. ඒ නිසා අපි චුරක් මහන්සිලා වමනාවේ මේ වැඩ ටික කළොත් පුදී අපිට පුළුවන් හොඳට ලකුණු ටිකක් ගන්න. තේරුණාද රැ? හරි. එහෙනම් අද අපි යමු පුතාලගේ අලුත් පාඩමට. මම පුතාලගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම්. අද අපි ඉන්නේ මෙන්න මේ පාඩමේ. මොකද බලාගන්න පුතාලා. සෑගුණ කිරීම කියලා ලියා ගන්න. ඔමින්න පුතේ ඔමින්න ඔමින්න. ඔමින්න. right අපි ඉන්නේ පුතාලගේ මෙන්න මේ පාඩමේ හොඳට බලා ගන්නකෝ මෙන්න මේ පාඩමේ මෙන්න මේක අපි ඉන්නේ මොකද අපි ಗುಣ කිරීම එක කියන කුරසේ තමයි අද අපි ඉන්නේ හරිද right එතකොට විනාඩිය ගන්නකෝ දැන් ಗುಣ කිරීම කියලා කියන්නේ අමාරු පාඩමක් නෙවෙයි ඉතින් හැබැයි අපි මේ වැඩේ බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව කරගෙන ගියේ නැත්නම් අන්න පුතාලට අමාරු වෙනවා. ඒ නිසා ඔය තියෙන හැම ගාණක්ම බොහොම පැහැදිලිව निराවුල්ව හදන්නේ කොහොමද කියලා සර් කියලා දෙනවා. ඔයාලට තියෙන්නේ සර් උගන්වලා විමන මුකුත් කරන්න එපා පුතේ. පුතාලට පුළුවන් තරම් මුදවට අහගෙන ඉන්න.
හැම ගානකම හැම ඉලක්කමක්ම ආවෙ කොහොමද කියලා සර් කතා කරනවා ඒ සියල්ලත් එක තමයි අපිට මේ වැඩේ මුදට කරන්න පුළුවන් වෙන්නේ එහෙනම් අද අපි බලමු පුතාලගේ කොහොමද මේ ගුණ කිරීම කියන ගණන් ටික හදාගෙන යන්නේ කියලා ඒක මාතෘකාවක් දැන් පුතාල කුංචි මාතෘකාවක් ලියා ගන්නා ගුණ කිරීම එක කියලා මොකද ලියා ගන්නේ ගුණ කිරීම එක හරයි මේ හොඳට බලා ගන්න මෙන්න මාතෘකාව එම ගානක්ම සර් හරි ගස්සලා පෙන්නවා ඈ අපි කොහොමද උත්තරෙන්නේ කියලා කතා කළා පුතාල හදලා සර් උත්තර කිව්වා ඒ නිසා අපි මේ කලබලේ කරන්න බෑ අපි මේ වැඩේ බොහොම පිළිවෙල ක්‍රමානුකූලව අපි කරගෙන යන්නයි එහෙනම් පුතාල ලියා ගන්නවා මොකද මාතෘකාව ගුණ කිරීම 1 මොකද අපි කියන්නේ ගුණ කිරීම 1 මෙතෙන්ට නිකම් එක දැම්මත් කමක් නෑ පුතාල ගච්චු පුතේ නම් තියෙන හෝම එක කියලා ගැටලුවක් නෑ ගුණ කිරීම 1 ගුණ කිරීම 1 හරිදරයි හරි දැන් එතකොට ඔන්න අපිට දැන් ಗುಣ කිරීම කියලා මහා ලකුවට එකවතාවේ ලකු ගණන් නිහම හම්බුන්නේ නෑ පුතේ. අපිට ಗುಣ කරන්න කියලා කියන්නේ ඉස්සෙල්ලාම දෙකේ ඉලක්ක. මොකද අපිට ಗುಣ කරන්න කියලා කියන්නේ දෙකේ ඉලක්ක. මේක අමාරු දෙයක් නෙවෙයි. තේරුණාද? ඔයාලා හොඳට පිළිවෙලට සර් කරන විදිහට බලන්න. බලන් ඉඳලා පස්සේ පුතාලට පස්සේ පුළුවන් මේ වැඩේ හොඳට පිළිවෙල ලස්සනට කරගෙන යන්න. එතකොට ඔන්න පුතාලා අපි අර පුරුදු රටාව දැන් සර් ගෙදන්න ඕනේ නේද? පුතාලා දන්නව රටාව එතකොට මම මාතෘකාව මකනවා දැන් අංක එක දාලා ඊට පස්සේ පුතාලා දා ගන්නවා මෙන්න මේ විදියට එක එකේ අංක එක ඔව් අන්න හරි එකේ අංක එක හරිද ඔව් කියන්නේ ලයිට් එකේ ඉඳන් එක පේන්නේ සර් ආ චුට්ටක් පේන්න මම පහලින් දෙන්නම් ඈ චුට්ටක් ඉන්න ඔව් පුතාලා හොඳට පේන්න ඕන නිසා සර් ගොඩක් ලයිට් දාලා තියෙනවා හරි අන්න හරි කතිරයක් නම නේද? එතන x අපුර වගේ නේද? ඔව්. එතකොට මෙන්න මේ ගුණ කිරීම ඔකේ නේද? සර් මේ අර ගුණ කිරීමේ ලකුණු කතිරේ වගේ කියලා මතක තියාගන්න පුළුවන්. ඔව්. ඔව් කතිරයක් නැත්නම් x අපුර වගේ නේද? ගුණ කිරීමේ ලකුණ. දැන් ඕන්න අපි ගුණ කරන්නේ මෙහෙමයි. හරි ලේසි. මෙන්න බලන්නකෝ. ඉරි ඇඳලා කොහොම ලස්සනට උදා හදා ගන්නවා. දෙවාරය 4 දෙවාරයක් 4 දෙවාරයක් 4 මේ දෙවාරයක් 1 2යි දෙවාරයක් 2 4යි දෙවාරයක් 3 6යි දෙවාරයක් 4 8යි අන්න දෙවාරයක් චක්‍රය ඕන වෙනව නේද එහෙනම් පුතේ අපි මෙතෙන්ට දාගන්නවා කීයද දෙවාරයක් 4 8 දෙවාරයක් 4 කීයද 8 දෙවාරයක් 2 දෙවාරයක් 2 දෙවාරයක් දෙක උතරේ ඉන්නේ කියන 4 උච්චයි හරියද දෙවාරයක් 4 8 දෙවාරයක් දෙක උතරේ කියන 4 කතාව පැහැදිලිද දෙවාරයක් 4 8යි දෙවාරයක් දෙක උතරේ කියන 4 ඔන්න ගුණ කෙරේ උතරාට එකතු කරනවටත් වඩා මේක හරිය සරලයි අඩු කරනවටත් වඩා මේක හරිය සරලයි මෙන්න මේක හොඳට පුළුවන් නම් අපිට ಗುಣ කිරීමේ කෝස්සේ ඇත්තටම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? රයිට්. ඔන්න කලින් ගියා. දැන්ම හදන්න එපා පුතාලා. දැන්ම හදන්න එපා. ඉස්සර ගණන් ටිකක් හොඳට පුරුදු වෙමු. ඊළඟට පුතාලාගේ තියෙනවා. තේරුණාදේ ගණන් තේරෙනවා. ආ තේරෙනවා නේද? ආරයි. මෙන්න සර් තව ගණනක් කියලා දෙන්නම්. හදන්න එපා දැන් මේ. සර් හදාගන්න වෙලාවක් දෙන්නම් පුතාලා. දෙවාරයක් දෙක ඉස්සලා හම්බුණානේ
දෙවාරයක් දෙක. දෙවාරයක් දෙක උත්තරේ ඉන්නේ කීයද? හතර. දෙවාරයක් තුන. දෙවාරයක් තුන. දෙවාරයක් තුන උත්තරේ ඉන්නේ කීයද? හය. දැන් හරි නේද? මේ දෙවාරයක් දෙක හතරයි. දෙවාරයක් තුන හය. ඔන්න බලන්නකෝ ගුණ කිරීම හරිය ලේසි නේද කියලා. අමාරු නෑනේ හරිය සරලයි. ඒක පුතාලා හොඳට මතකේ තියාගන්න. මෙන්න තුන්වෙනි ගාන. හදන්න එපා දැම්ම. හදාගන්න වෙලාවසෙ දෙන්නම් ඈ. ඉස්සෙල්ලා හොඳට අහගන්න. 20 ගුණ කරන්න ඕනේ දෙකේ. මේ දෙවාරයක් බින්දු. දෙවාරයක් බින්දු. අන්න ඒක හොඳට මතකේ තියාගන්න. දෙවාරයක් බින්දුව උත්තරේ බින්දුවයි. ගොඩාක් යාළුවෝ හිතන්නේ දෙවාරයක් බින්දුව දෙකයි කියලා. එහෙම නෙමෙයි. දෙවාරයක් බින්දුව බින්දුව. දෙවාරයක් දෙක. දෙවාරයක් දෙක. දෙවාරයක් දෙක උත්තරේ ඉන්නේ කීයද? හතරයි. අන්න උත්තරය ආවා කීයද? හතරයි. තව තවත් මේ දෙවාරයක් බින්දුව බින්දුවයි. දෙවාරයක් දෙක හතරයි. දැන් හරි නේද ගැටලුවක් නෑ නේද? ඉතින් පුතේ ගුණ කරනවා කියලා කියන හරිය සරල දෙයක්. ඔයාලට විනාඩියකට ගණන් දෙකක් තුනක් හදන්න පුළුවන් ගැටලුවක් නැතුව. සා අමාරු නෑ. හොඳට පැහැදිලිව පුතලා මේක මේ අල්ලගන්න. ලේසි එතකොට. දෙවාරයක් චක්කරේ චුට්ටක් අමල තාතරත් එක විදි කියවන්න. එතකොට මේ වැඩි හරිය සරලයි. හතරවෙනි ගාන හතර ඊට පස්සේ මම පුතලා හදාගන්න දෙන්නම් මෙන්න හතරවෙනි ගාන මුතර බලා ගන්න 43 ගුණ කරන්න ඕනේ කීයද දෙකේ දෙවාරයක් තුන දෙවාරයක් තුන දෙවාරයක් තුන උත්තරේ ඉන්නේ කීයද 6 දෙවාරයක් හතර දෙවාරයක් හතර දෙවාරයක් හතර චක්‍රය මතක් කරගන්න දෙවාරයක් එක දෙකයි දෙවාරයක් දෙක හතරයි දෙවාරයක් තුන හයයි දෙවාරයක් හතර කීයද 8යි අන්න එනම් අපි මෙතන දා ගන්නවා කීයද 8 එහෙනම් පුතේ ඔන්න ගුණ කරන ක්‍රමය ඉතින් මේක කාටවත් අමාරු දෙයක් නෙවෙයි බොහොම ලස්සනට පිළිවෙලට නිරවුල්ව හදා ගන්න පුළුවන් ක්‍රමයක් ඉතින් මේක ඔයාලා හොඳට තේරුම් ගත්තොත් පුතලට ගුණ කිරීම ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් චුට්ටක්වත් අමාරු නෑ ඔන්න සර ගන්න හතරක් හදුවා ඔකේ නේද මට සිග්නල් ප්‍රශ්නක් වුණා මොනවද කරේ? ඔව් අපි දැනට පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන පුතේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. පුතා දැනට ඔය විදිහම හදාගන්න තව 5 6 7 ඒක නම් ඉස්සරහදී අපිට හම්බ වෙනවා. පස්වෙනි ගාන තව ඉස්සරහදී අපිට හම්බ වෙනවා. ඒ නිසා පුතා පස්වෙනි ගාන තව තවක් කියලා දෙන්න. දැනට මේක නම් ටික පුතලා පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන හදාගන්න. එක කොටුවේ කියලා කමක් අපි ලියමු. ඒව බොහොම පිළිවෙල ලස්සනට කරගෙන යන්න ඕනේ වැඩ ටික. එහෙම ආදරයි. හදාගන්න එකේ පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන. කියන්න පුතේ. මං දෙවර චක්‍රේ. ඔව් දෙවර චක්‍රේ ලේසි නේද පුතේ? අපි මේ සතියේ දැන් මං දන්නා දෙවර චක්‍රේ. දන්නවා නේද පුතේ? ඔව් දෙවර චක්‍රේ පුරුදු යාළුවන්ට නැත්නම් දෙවර චක්‍රේ හොඳට පුළුවන් යාළුවන්ට මේ කොටස ඇත්තටම ගැටලුවක් වෙන්නේ. පැහැදිලිද? හදාගන්න ලස්සනට. සමේති දෙවර චක්‍රේ. උත්තරේ කියන්න එපා පුතාලා දෙවඩ පිළිවෙල ලස්සන හදා ගන්න ඕනේ සර් කලබලේ බෝඩ් එක මකන්නේ ඒවා මුකුත් නෑ පුතාලා හදා ගන්නකම් ඉන්නවා දෙවඩ පිළිවෙල වැඩේ කරන්න ඕනේ ආදයන් පස්වෙනි ගාන තනියම හදන්න ඕනේ
ඔන්න මන් දැන් එක්කෙනෙක්ගෙන් අහනවා. හරිද රයි? මම පස්සේ බලන හදල ඉවරයි මම කියන්න. අපුතාගේ නම මොකද්ද? සේනාතා හදල ඉවරයි. අපුතාගේ නම මොකද්ද? හදල ඉවරයි. හදල ඉවරයි. එන සර් එක්කෙනෙක්ගෙන් අහනවා. චුටක් ඉන්න ඔබ හැම එක්කෙනාම අවස්ථාවක්. හදල ඉවරයි. හරි මම පුතාලා එක්කෙනෙක්ගෙන් අහන්නම්. ඇරයි. හරි. කවුද නෙතුමිනි? පුතා අහගෙන දෙන්නේ. හදල ඉවරයි. ඔව් නෙතුමිනි අහගෙන දෙන්නේ. සර් මම හදල ඉවරයි. ඔව් නෙතුමිනි අහගෙන දෙන්නේ. දෙකයි දෙවරක් හද. මම පාස්සෙනේ ගද. හරි. නෙතුමිනි අහගෙන නෑ වගේ. හරි. තව එක්කෙනෙක්ගෙන් අහන්න බලන්න. මෙන්න පස්වෙනි ගාන හදනවා. ඔව්. හොඳට බලා ගන්න. ප්‍රශ්නාංගයේ පහක් කියලා හරියට දා ගන්න ඕනේ. වරහන් කර ගන්නත් ඕනේ. මෙන්න 51 ගුණ කරන්න කියලා කියනවා කියන දෙකේ. කොහොම තමයි පුතලගේ තියෙන්නේ. එතකොට මේ ගුණ කිරීමේ ලකුණ චුටක් මෙතෙන්ට වෙන්න දාපුවම ගොඩක් හොඳයි. නැත්නම් එක කොටේ තිබුණොත් හොයා ගන්න අමාරු නේද? ඔව්. මෙන්න බලන්නකෝ. දෙවාරයක් 1 2යි. උත්තරයක් කොහොමද? මයික් ඔෆ් කරලා මයික් ඔෆ් කරගන්න නැත්නම් මම මයික් ඔෆ් කරනවා දෙවාරයක් 1 2යි ඊළඟට දෙවාරයක් 5 දෙවාරයක් 5 දෙවාරයක් 5 ඔයාලා දන්නවා උත්තරේ ඉන්නේ කීයද 10යි එතකොට දෙවාරයක් 1 2යි දෙවාරයක් 5 10යි ඒ 10ම මෙතන ලියන්න ඕනේ අන්න උත්තරේ එනවා කියන පුතාලගේ 102යි කේද උත්තරේ ඉන්නේ 102 ඉතින් මේව අමාරු දේවල් නෙවෙයි හොඳට සර් හදන විදිය පුතාලා තේරුම් ගන්න සර් ඔය පුතාලට කියලා දෙන්නේ තියන ලේසිම විදිය දෙවාරයක් 1 2යි දෙවාරයක් 5 උත්තරේ ඉන්නේ කියද 10යි ඔන්න ගණක් හදා ගන්නා විදියකින් මේක හොඳට තේරුම් ගත්තොත් පුතාලට ගණන් හදා ගන්න හරිය සරල වෙයි. ඒතර පස්වෙනි ගාන හරි. ඔන්න දැන් ගැටලුවක් නෑ සර්. පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන, පස්වෙනි ගාන ගණන් පහම හරි ගස්සලා තියෙනවා. ඒක නිසා දැන් ඔන්න පුතාලට දෙවාර චක්‍රේ නැත්නම් දෙවාරයක් ප්‍රයෝගී කරගෙන ගුණ කරගන්න ඒවා අමාරු වෙන්නේ නෑ. තේරුණාද රයි? හරි. ඊට පස්සේ අපි දෙකෙන්ම තමයි ගුණ කරන්න චුට්ටක් වෙනස් ආකාරයේ ගණක් හදන්න යනවා. පුතාලගේ මෙන්න මේ ගාන දෙකෙන් ගුණ කරන්න කියලා කියන දෙවනි ගානේ ඔන්න චුට්ටක් වෙනස්. හැම යාළුවෙක්ම හොඳට බලාගන්න ගාන හදාගන්නේ කොහොමද? මෙන්න බලන්න. මෙන්න ප්‍රශ්නාංක දෙක. දෙකේ අපි දාගන්නවා එක කියලා. එතකොට පළවෙනි එක අමාරුයි. චුට්ටක් බලන්න හොඳේයි. මෙන්න 29 ගුණ කරන්න කියලා කියනවා දෙකේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ පුතා. මෙන්න බලන්නකෝ. දැන් මේක හොඳට තේරුම් ගන්න තමයි අමාරුයි. දෙවාරයක් 9 18යි මේ චක්‍රය හැම එකනකටම පාඩන්නේ. දැන් මෙතන 18 හිම ඕම ලියන්නේ නැහැ. ඉලක්කම් දෙකක් වෙනකොට අපි ඒ ඉලක්කම් දෙකම මෙතන ලියන්නේ නැහැ. එහෙම ලිව්වොත් වැරදි. එහෙම ලියනවා යාළුවෝ. එහෙම බෑ. එහෙනම් අපි පුතේ මෙතනින් 18 කියන සංඛ්‍යාවෙන් ලියන්නේ 8 විතරයි මෙතන ලියන්නේ. මෙන්න මේ 8 ඉලක්කම මෙතන ලිව්වා. හරිද? රයිට්. දැන් දෙවාරයක් 2 4යි හොඳට බලා ගන්න දෙවාරයක් 2 4යි මෙන්න මේ 1 ඒ 4ට එකතු වෙනවා අන්න එතකොට උත්තරේ කීයක් වෙනවද 5ක් වෙනවා දැන් බලන්න තව තවත් මේ දෙවාරයක් 9 18 8 එකක් ඉතුරු වුණා දෙවාරයක් 2 4යි මේ ඉතුරු එකයි කීයක් වෙනවද 5ක් වෙනවා අන්න උත්තරේ කීයද ආවේ 58 පැහැදිලිද එතකොට 18 ලියුවා නම් කවුරු හරි අන්න ටීචර් ලොකු වැරද්දක් දා. එහෙම ලියන්නේ නැහැ. ඒ ඉලක්කමෙන් අපි ලියන්නේ
Ekastane tinila kamavitarai, ekaliala, mekai guna karla, mepetting in a maker of ego to korla yande, on no ekame. Ekaputala mudramatagate yagande, ganam hadaganda putte, mikitamatma, sarala made known. Amar the acne, mudrame kamiamatagate yag, the head of the right. Vinda devil yagadian. Mudravalagan, vinda devil yag. Putra devonigarti enemy himai. Ispaha Gunagaranda Kilakina ki in the day. Mina the king Gunagaraga. Mudrabalag and then me. Devaria paha the higher. The higher you would there be. Lianiki and the Mina may be in dua with the right. Be in dua you. Devaria tuna hayai. Anna make a kinama. Hire take a kicker to Gunagarna out there in Niki the Hatai. Anne Hatatama Vala Mithan Yande. Unna hada ganna yemin avada balan. Devaria paha the hayai. The hayati bunata the hayalian in air. Bindua with the idea. May eka matigatia ganoni petriana idea. Devaria tuna hayai. Make a Ukraine niki the hatai. Anna utria vaki at the head deva. Cut off a headed there. Unna palavinigana de vinigana hari. Get work nere. Right. Unlike Kame Magidaru, Mudra Matakiria Gandon. Oye, Udakaranaki and Lazy Kirikamia, Udra Hemadana Kamutra with the Ganda Puruangi Nisa, Udra Kalpanavi Hadagandon. Had the right. Minatumiga Tisata de King Udakaran Medelagina, Udra Balaganami Devaya Kata da Hatarai da Hatara Tibunata da Hataralian in a Hatara with the Raidia. Make a itu wenawa kila matigeti agatta. Devaria tuna hayai. Make a utre nekiye da hatai. Anna utre nawa kiye de hette hata. Unna balan ko hada ganne vidhi. Itim putala de devaria chakre paadanna. Sir make a dene vidhi thundar tere nawana. Anni nam me wagi gana hada gande. Amaru enne. Hemma vidama me patteli anni thani lakkama. Itu korang anik tila kama apa anik petre gini hilang, hada agan none ya, palemini gan, demini gan, tumini gan, ganang hatra khariat luakne. Eh, deh deh, right. Ila korang hatra demini gan ada apa iana? Minta putera ke hatra demini gan. Mudra bala agan deh, hatri saye gunakan none kiri ni deki. Ni mana aku deki gunakan agan ni dia? Dewarya khaye, amatakaaye. Chakra mataganeti aye, devaria kamatakai hundra padangaraganda. Netam isra putra amaru, homi. Devaria kaya dolahai. Dolahati puna dolahalian in api. Dolahankia dianiki at a dig. Kiatino de katino. Devaria katara atai. Make a utre neki the namiai. Anutreava kiat de anudeka. Utrekia dave. Onno ya vidhi hai. Lastan te period mein yadi karan puruam bin non kute. Ehmuno tamap ite. Khunda rakhnu dikha ganne puruam bin. Ya tuwa tanning aavad kya ehm karan de. Ba ekin sa khunda mahansiela uman aavin karan de. Ye toh kora puruam meva ki gana dalada hada ganne. Unde den sir ganam ekai dekai tunai hatara khariya sirati nawa. Me hamar gana ma putala toh khunda yade pehdiru baubude binawa. Meva amaru ne sir kya den vidhi tamap ma sarala. Ekin sa make a lesson in the video. Hadaga, Sir Ganan Hadra Kadua, Kautalim Hadan and the Passer, Tabuhundra Gil in Gangi, if not, Hadaliverizer. Hadaliverizer. Devaria kata dasi ayi dasi orang ada dasi lian ni deh. Apa lian ni? Kita dah hai, annye hai meti dekena. Devaria khater
අටයි මේ එක තියෙනවා එකයි කීයද නවය තව තව බලන්න හොඳට දෙවාරයක් හත sorry දෙවාරයක් අට 16යි 16න් අපි ලියන්නේ 6 විතරයි 6 ලිව්වා එකක් ඉතුරු වෙලා තියෙනවා දෙවාරයක් හතර 8යි මේකයි ප්‍රහම උත්තරේ ඉන්නේ කියලා 9යි අන්න උත්තරේ කීයක් ආවද 96ක් ආවා ඉතින් බලන්න හරිය ලේසින වැඩේ ගැටලුවක් නෑනේ උතරට සර හැම ගානක් ගානේම හරිය ඇස්සලා පෙන්නනවානේ ඒක නිසා මේක හොඳට අවබෝධ කරගන්න එතකොට උතරට ගණන් හදාගන්න එක අමාරුයක් නෙහනම් දෙවනි ගානේ පස්වෙනි ගාන සර හරිය ඇස්සලා තේරුණාද හරි හයක් හදනවා සර මෙන්න මෙන්න හය හයවෙනි ගාන 68 කියන්නේ ගුණ කරගන්න ඕනේ දෙකේ මෙන්න දෙකේ හොඳට බලාගන්න පුතා දැන් දෙවාරයක් 8 එක වතාවේ නැත්නම් උතරේ අපි චොටක් මතක් කරගමු ඕනම් දෙවාරය චක්‍රය අපි කියමු දෙවාරයක් 1 2යි දෙවාරයක් 2 4යි දෙවාරයක් 3 6යි දෙවාරයක් 4 8යි දෙවාරයක් 5 10යි දෙවාරයක් 6 12යි දෙවාරයක් 7 14යි දෙවාරයක් 8 16යි අමතක නම් අපි චුට්ටක් මුලින්ද කියව කියව යන්න. එහෙනම් පුතේ දෙවාරයක් අට කීයක් වෙනවද? 16ක් වෙනවා. 16න් අපි ලියන්නේ කීයද? 6 විතරයි. මෙන්න මේ එක ඉතුරුයි මත ඉතුරුයි කියලා මතකේ තියාගන්න ඕ. එහෙනම් දෙවාරයක් 6 12ක් වෙනවා. මේ එකත් එකතු වෙනවා. උත්තරේ කීයක් වෙනවද? 13ක් වෙනවා. අන්න එහෙනම් මෙතෙන් දාවා කීයක්ද? 13 ඒ කියන්නේ උත්තරේ කීය දෙන්නේ 130 ඔන්න හදා ගන්න ආවිදි. ඉතින් බලන්නකො හරිය ලේසින වැඩේ ගැටලුවක් නෑ නේද? එතකොට 5 වෙනි ගානයි 6 වෙනි ගානයි. උත්තරට දැන් මේ දෙවාරයක් අට 16 කියන එක ඕන්න පොතේ පැත්තක පැන්සලෙන් ලියා ගන්න කමක් නෑ. පස්සේ මකර කියලා අරගෙන මම ලයික් කරමු. වර්ණින තු අපිට හදන්න ඕනේ මේක හිදී ලියා ගන්න හැම කියලා ඕන්නේ. පස්සේ පුතාලා මේක මකර කියලා අරගෙන මම ලයික් කරගන්න. ඒතර වර්ණින්නේ නෑනේ. ඒක නිසා අමතක නම් ඒ වගේ තැන් ඒ වගේ ඉලක්කම් වෙන්තරක ලියාගත්තා කියලා වරද්දක් වෙන්නේ නෑ පුතාලා. නැත්නම් කඩු වැඩ කරන්න කොටයක් ගන්න පුළුවන්. ඒ නිසා අපිට වර්ධින් නැතුව හදන්න ඕන තරම් ක්‍රම තියෙනවා පුතේ. ඉතින් මේක එකක් තමයි සර් පුතාලට කියන්න ඕනේ එහෙම හදන්න කියලා. ඔයාලා මේක තීරණ ගන්න කරන්න ඕනේ. එහෙම උනොත් තමයි අපිට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ආවට ගියාට තැනින් තැනින් ඕන අපේ ඕන වටේ පාවට නේද? චක්‍රේ පාඩම් කරන්න නැතු. එහෙම කරන්න ගියොත් වැඩේ නීරසයි පුතේ. ඒක හින්දා සර් ඔය කියලා දෙන විදිහම හදන්න ඕන. එහෙනම්ද? රයිට්. ඔන්න 5යි 6යි 7. 7. හත් වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ හොඳට බලා ගන්න 75 දෙකේ එකත් ලේසි 75 කියන්නේ දෙකේ මේ බලන්නකෝ දෙවාරයක් 5 10යි 10 වුණාට 10 ලියන්නේ නැහැ අපි ලියන්නේ කීයද බින්දු එකක් ඉතුරුයි කියලා මතකේ තියාගන්න දෙවාරයක් 4 14යි මේකයි උත්තරේ කීයක් වෙනවද 15ක් වෙනවා අන්න උත්තරය ආවා කීයක්ද 150 තව තවත් මේ දෙවාරයක් 5 10න් බින්දුව 10 ආපුවාම බින්දුව විතරයි ලියන්නේ එකක් ඉතුරු වෙනවා දෙවාරයක් 7 14යි මේකත් ආවට පසු උත්තරේ කීයක් වෙනවද 15ක් වෙනවා අන්න උත්තරේ එනවා කීයක්ද 150 එතකොට 5 වෙනි ගාන හරි 6 වෙනි ගාන හරි 7 වෙනි ගාන හරි ඉතින් මේවා අමාරු නෑ නිකාටවත් උත්තර හැම කෙනෙකුටම සර් කියන විදිහට හදන්න පුළුවන් චොටක් අපි මහන්සි වෙලා උනන්දු වෙටි කරමු එතකොට අපිට උන කිරීම අමාරු වෙන්නේ නෑ කතාව පැහැදිලි නේ ගැටලුවක් නෑ නේද ඔන්න 5 වෙනි ගාන 6 වෙනි ගාන 7 වෙනි ගාන හරිද නැහැ මෙන්න පුතලගේ 8 වෙනි ගාන 8 වෙනි ගාන බලන්න පුතලගේ තියෙන්නේ 88 දෙකේ 88 කියන්නේ ගුණ කරන්න ඕනේ දෙකේ මෙන්න බලන්නකෝ අමාරු වගේ දැනුණාට අපි අමාරු කරගන්නේ පාඩුවේ හදනවා මේ දෙවාරයක් අට 16යි ඒ 16 කියන සංඛ්‍යාව ඔය සර් ලියා ගන්නවා වගේ පුතල පැත්තකින් ලියා ගන්න. ඒතර වර්ධින්නේ නේ 16න් අපි ලියන්නේ කීයද 6 එකක් ඉතුරු වෙලා තියෙනවා මේ එකක් ඉතුරු වෙලා තියෙනවා දෙවාරයක් අට ආයේ 16යි මේකයි 17යි අන්න උත්තරේ කීයක් වෙනවද 176ක් වෙනවා ඉතින් බලන්න කමාරු නැහැ නේ වැඩි ඒක නිසා තව තවත් පෙන්නන්නද දෙවාරයක් අට 16යි ඒ 16 තමයි මේ තියෙන්නේ 16න් 6 මෙතනින් ලිව්වා එකක් ඉතුරු වෙලා තියෙනවා දෙවාරයක් අට 16යි මේ ඉතුරු එකයි උත්තරේ මේ කියද 17යි ඔන්න ඔය සර්කේ කියලා දෙන විදිය අල්ලා ගන්න මේක තමයි ගුණ කරන්න තියෙන ලේසිම විදිය. ඉතින් මෙන්න මේ විදිහ හදන්න පුළුවන් නම් අපිට ගණන් අමාරු වෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඔන්න 8 වෙනි ගාන හැදුවා. ලස්සනට පිළිවෙලට හදා ගන්න ඕනේ. දැන් අර අපි අර වටපිටාවේ ලිනියම මුකුත් ගානක් ළඟ තියෙන්න බෑ.
ඒවා අපි පස්සේ මොකලා ඉගෙන ගන්න බලන්න සර් ගෙමි පස්වෙනි ගාන වටේ මුකුත් නැහැ හයවෙනි ගාන වටේ මුකුත් නැහැ හතේ අටේ මුකුත් නැහැ හැබැයි ගාන හදා ගන්න උපකාරී වෙන දේවල් අපිට ලියා ගන්න පුළුවන් පස්සේ අපි ඒව ඔක්කොම මොකලා ඉගෙන කරලා ටීචර් දෙනකොට මෙන්න වගේ ගානයි උත්තරේ ගානයි උත්තරේ ඔන්න වගේ දුන්නහම ටීචර් ගොඩාක් සතුටු වෙයිද නේද මුදවල වැඩ කරලා දිනවා කියලා නේද අපි අන්න එහෙම කරන්න ඕන නැත්තම් මේ හැමතැනම ඉලක්කම් ලියලා කැට කරලා එහෙම වුණොත් එපා වෙනවා වැඩේ නේද ඒ නිසා අපි මේ වැඩේ බොහොම ලස්සනට කරන්න හරි නේද පුතේ 5යි 6යි 7යි 8යි ගණන් 8ක් හරියට සාදිය හරි නේ හදා ගන්න ලස්සන ලියලා හරි සර් ඉලයි වරයි සර් හරි ඉලයි වරයි සර් මම දැන් ඒ වරයි සර් හරි ඉවරයි සර් හරි පුතේ ගණන් ලේ මේ ගණන් ලේසි ලේසි නේද හරි ලේසි පුතේ අමාරු නෑ මුදේ සර් මට නම් මේ ගණන් කියද කජිමි පෙනි වගේ ආ එහෙමද හොඳයි ඈ මේ මටත් මේ ගණන් ලේසි නේද ඔව් සර් කියලා දෙන විදිහ ලේසි පුතේ ඒ නිසා හදන්න පුළුවන් ගණන් ඈ හරි ඊළඟ සර් නම්බිනි ගානට යනවා මොකද බලා ගන්න මෙන්න පුතලගේ නම්බිනි ගා මෙන්න නම් මෙන්න නම්බිනි ගාන උදේ බලා ගන්න 97 කියන දුණ කරන්න ඕනේ දෙකේ මේ බලන්නකෝ දෙවාරයක් 7 දෙවාරයක් 7 කිය දෙන්නේ 14යිනේ 14 ආවට දැන් පුතාලා 14ම දාන්නේ නැහනේ කියලා දාන්නේ 4 ඔව් මේ එක තියෙනවා ඒක පුතාලා මතකේ තියාගන්න ඉතුරුයි කිය. දෙවාරයක් 9 දෙවාරයක් 9 දෙවාරයක් 9 18යි මේ එකත් එකතු කරාට පස්සේ කියලා 19 අන්න උත්තරය ආවා කියද්ද 194 ඉතුරු වේවම කළා උත්තරේ විතරක් මෙන්න මේ වගේ ලස්සන පිළිවෙලට තියන්න ඕනේ මෙන්න 10 වෙනි ගාන සර් 10 වෙනි ගාන තව හදන්න දෙන්නක ඔව් චුට්ටක් ඉන්න පුතේ ඈ අපි වර මගන්තරියන වගේ වෙන් මගන්තරියන ඊළඟ ගැටළු විසඳන්න කියන වෙන් සර් දෙන්නම් තනියම රයිට් දැන් පුතේට පුළුවන් මේ වැඩේ මට මෙහෙදෙලි මුදේ රයිට් මෙන්න දෙක කියන අපි ගුණ කරගන්න දෙක එන්නේ නේද මේ දෙවාරයක් 9 18යි 18 තිබුණාට 18 ලියන්නේ නැහැ අපි ලියන්නේ කී 8 විතර දෙවාරයක් 9 18යි මෙන්න මේ එක තියෙනවා 18යි 1යි කියන 19යි ඔන්න උත්තරය ආවා කියද්ද 198 දැන් හරිනේ උතර බලන්න ගණන් 10ක් හදුවා ඔය 10ම පුතාලා හදන්න පුළුවන් මෙහෙමද ඔය ගණන් 10ම පුතාලා හදන්න මේ මුළු ගණන් පෙරම හරි ආ හරි පුතේ ඒක නේද අමාරු නෑ නේද ඒ නිසා හොඳට පැහැදිලිව ලස්සනට නිරවුල් හදන්න එතකොට පුතාලට පුළුවන් මේ වගේ ගණන් හොඳට අවබෝධ කරගන්න ඊනම් ඔන්න සර් ගණන් 10ම හරි ඔක්කොම හරි ඔව් හොඳයි පුතේ හොඳයි ඈ හරි ඊළඟට අපි ඔන්න යනවා ඔව් සර්ගේ ගණන් ඔක්කොම හරි ඔව් හොඳයි පුතේ හොඳයි ඈ හරි ඔන්න අපි යනවා පුතාලගේ 3 වෙනි ගානට 3 වෙනි ගානට තියෙන්නේ ගැටළු විසඳන්න හැබැයි දැන් මෙන්න මේ වගේ ගැටළු විසඳන්න කියලා කිව්වට පස්සේ අපි ගාන ඉස්සලා හොඳට කියවන්නේ. ඒක තමයි වැදගත්ම දේ. එක පාරක් තේරෙන්නේ නැත්නම් තව පාරක් කියවන්නේ. අඩුම ගානේ තේරෙන්නේ නැත්නම් පුතේලා තුන් වතාවක්වත් ගාන කියවන්න ඕනේ. තුන් වතාවක්වත් ගාන කියවලා හොඳට තේරුම් ගත්තට පස්සේ තමයි ඔන්න අපි ගාන හදන්න යන්නේ. එතකන් ගාන කියවන්න ඕනේ. තුන් වතාවක් කියලා තේරෙන්නේ නැත්නම් හතර වතාවක් කියුවොත් ගැටලුවක් නෑ. ඒ නිසා හොඳට ගාන කියවලා
ඊට පස්සේ තමයි අපි ගාණක් හදන්න යන්නේ. එතකන් අපි ගාණක් හදන්න යන්නේ නැහැ. ඔන්න දැන් පුතලාගේ ওই ගැටළු විසඳන්න කියලා කියනවා වගන්ති ලියන්න කියනවාද? නෑ වගන්ති ලියන්න කියලා කියන්නේ. වගන්ති ලියන්න කියලා කියන්නේ. ඔක යනවා. ඔක යනවා. Tagi parcel ekata pod dekak bagin damunu labe ewani tagi parcel 42 sadaha avashya pod sankhyawa kiyeda hondara aganna ko tagi parcel kiyak tiyenawada 42 ak tiyenawane onne 42 kiyak tiyana tagi parcel 42 etokota ek parcel ekata pod dekak gane danawalu etokota ek parcel ekata පොත් දෙකක් දානවා නම් අපෙන් අහන්නේ ඕනේ පොත් ගන්න කීයද කියලා. එහෙනම් පුතේ අපි 42 වගේ ටැග් පාර්සල් කියා බලන්න ඕනිද? දෙකක් බලන්න ඕනේ. එතකොට මේක මොකද අපි කරන්නේ? දෙකෙන් ගුණ කරගන්න ඕනේ. එතකොට අපිට ටැග් පාර්සල් 42ක් තියෙනවා නම් 42ෙම තියෙන පොත් ගන්නවා ගන්න. අන්න අපි මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරගන්නවා. අන්න පරිස්සමට දෙකෙන් ගුණ කරගන්නවා. ඒ කියන්නේ ලොකු සංඛ්‍යාවෙන් උඩ පුංචි සංඛ්‍යාවෙන් පහළ ලියලා ගුණ කළා නම් ඔන්න අපිට හරියටම උත්තරේ ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව. මෙන්න පුතේ උත්තරේ ගන්නවා හොඳට බලා ගන්න ඔයාලා. හරි ලේසි. දෙවාරයක් දෙක 4යි. දෙවාරයක් 4 උත්තරේ 8යි. අන්න උත්තරේ ගියාක ආවද 84ක් ආවා. ඒ කියන්නේ පොත් කියක් ඕනිද 84ක් ඕනි කියලා. ඒ කියන්නේ වගන්ති ලියන්න කිව්වනම් වගන්ති ලියනවා. මේක අපිට වගන්ති ලියන්න කියලා කියන්නේ නැහැනේ. ඒ නිසා වගන්ති ලියන්න නැතුව පුතේ අපි මෙන්න මේ වගේ ප්‍රශ්න අංක දාලා හරි ගස්සලා උත්තරේ ගන්න. හැබැයි වගන්ති ලියන්න කියලා තියෙද්දි වගන්ති ලියුවේ නැති වුණොත් මොකද වෙන්නේ? අන්න පුතලගේ උත්තරේ වැරදි. එහෙනම් ගානන එහෙම වෙන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම වගන්ති ලියන්න කියලා කිව්වනම් වගන්ති ලියන්නම ඕන. එහෙනම් මේ ඊවෙනි ගානද තුනේ පළවෙනි ගාන. හරින ගැටලුවක් නැහැනේ. හරි. දෙක. සර් කැටලිසන් කියලා ලියන්න උන්ට. කියන්න පුතේ. ගැටළු විසඳන්න කියලා ලියන්න ඕනද? ඕනේ. ගැටළු විසඳන්න කියලා ලියන්න ඕනේ. පුතාලගේ ප්‍රශ්නේ ලොකු අංකේ දාලා පොඩි අංකේ දාපුවාම ඇති. පුතාලා දන්නවනේ ගැටළු විසඳන්න තියෙන්නේ කියලා. අච්චි පොත් තියෙනව ළඟ. ඒ නිසා එහෙම ලියන්න ඕනේ. එහෙනම් ආදරයි. හරි. එතකොට දැන් ඔන්න මේ හදා ගන්නා විදිය හොඳට මතකේ තියාගන්න. දැන් මම ළඟ අච්චි පොත නෑනේ. අච්චි පොත නැත්නම් පුතාලා ඉස්සරහ අච්චි පොත හම්බ වෙනවනේ. ඒක නිසා පුතාලා මේ ප්‍රශ්න අංක තුන දාලා එක දාපුවාම ඇති. ඒ මේ අච්චි පොත කියලා ඔක්කොම ලියන්නේ නෑ. එම ලියන්නේ ගණන්නේ මේ ගණිතයේ විශේෂණි අපිට ඕනේ මේක තේරුම් ගන්න පුතේ ඒ නිසා අපි ඔක්කොම සියල්ල මේක ලියලි දඟලන්නේ නැහැ කතාව පැහැදිලිද 3 1 හරිනේ හරි හදාගන්න ලස්සනට හදාගත්ත සිස්සල හරි පුතේ හරි ඔන්න දෙවනියා එකත් හොඳට කියවන්න ඕන එක කණුවක් ඔහොමයි එක කණුවක බැලුම් දෙක බැගින් කණු 18ක බැලුම් කීයක් එල්ලිය හැකිද? ඔකේ නුඹ මේ ඔය ප්‍රශ්න ලියන්න ඕනිද? නෑ ප්‍රශ්න ලියන්න නෑ ප්‍රශ්න ලියන්න ඕනේ නෑ පුතාලා ප්‍රශ්න අංක එක දාලා ගාන හදා ගන්නවා විතරයි ප්‍රශ්න ලියන්නේ නෑ හරිනේ? හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ මෙහෙමයි කියන්නේ එක කණුවක බැලුම් දෙක බැගින්. ඔන්න දැන් අපි හිතමුකෝ මෙන්න මේ වගේ නේ. ඔන්න මේකේ කණුවක් මේ තියෙන්නේ තව කණුවක්. මේ තියෙන්නේ තව කණුවක්. මේ තියෙන්නේ තව කණුවක්. ඔන්න මේකේ බැලුම් කීයක්ද? දෙකක් කෙල්ලලා තියනලු මේ වගේ. මේකෙත් දෙකක් තියනලු බැලුම්. මොහොම ඉල්ලලා තියෙනවා. කණු කීයක් තියෙනවද? 18ක් තියෙනවලු. එහෙනම් පුතේ බැලුම් කීයක් එල්ලිය හැකිද කියලා අහනවා. එහෙනම් කණු 18ක එක කණු කෙල්ලන්නේ බැලුම් කීය ගානේද? දෙක ගානේ. එහෙනම් පුතේ අපි කරන්නේ හොඳට බලා ගන්න පුතාලා. කණු 18ක් තියෙනවා
බැලුම් කීය ගාන දෙල්ලන්නේ දෙක ගානේ හරිද කණු 18ක් තියෙනවා බැලුම් කීය ගාන දෙල්ලන්නේ දෙක ගානේ එහෙනම් ඔන්න අපි 18 මොකද කරන්නේ දෙකෙන් ගුණ කරගන්නවා එතකොට 18 දෙකෙන් ගුණ කරාට දැන් පුතල දන්නවද ගැටලුවක් නැහැ නේමි දෙවාරයක් අට 16යි 16 වට අපි ලියන්නේ කීය 10 එකක් ඉතුරු වෙනවා දෙවාරයක් එක දෙකයි මේකයි උත්තරේ ඉන්නේ කීයද 3යි බැලුම් කීයක් ඕනිද 36ක් ඕනේ වෙනවා බැලුම් කීයක් ඕනේ වෙනවද 36ක් ඕනේ වෙනවා ඔන්න හදා ගන්න අවදි එහෙනම් එක කණුවක බැලුම් දෙක ගානේ කණු 18ක බලන්න 18 අපි දෙකෙන් ගුණ කරගන්නවා උත්තරේ කීයක් එනවද 36ක් එනවා ඔන්න හදා ගන්න අවදි කතාව පැහැදිලිනේ මෙන්න මේ ක්‍රමය මගේ දරුවෝ හොඳට අවබෝධ කරගත්තොත් හොඳට තේරුම් කරගත්තොත් පුතාලට ගණන් හදා ගන්න හරිය ලේසිනවා ගැටලුවක් නෑ පැහැදිලිද කිවිනි ගානද දෙවනි ගාන හරිද right ගණන් හදා ගන්න ලස්සන දෙවනි ගාන පුතාලා හදාගත්ත සර් ඉවරයි 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 සර් හොඳයි හරි කී දෙනෙක් ඉන්නවද 49ක් ඉන්නවලු එක්කෙනෙකුට පැන්සල් කීයක් දෙනවද දෙකක් දෙනවලු එහෙනම් අපි මේක මොකද කරන්නේ දෙකෙන් ගුණ කරගන්නවා මේක පුතල දන්නවා දෙවාරයක් 9 18යි 18 වට ලියන්නේ 8 විතරයි දෙවාරයක් 4 8යි මේකත් එකතු වෙනා උත්තරේ ඉන්නේ කීයද 9යි එහෙනම් ළමයි 40 දෙනාටම පැන්සල් දෙනවා නම් පැන්සල් කීයක් ඕන වෙනවද 98ක් ඕන වෙනවා පැන්සල් කීයක් ඕන වෙනවද 98ක් ඕන මෙන්න මේවා හරිය ලේසි නේද පුතේ අමාරු දේවල් නෙමෙයි හරිය ලේසි ඔන්න ඔය විදිහට අපි හදා ගන්න ඕනේ ඒ ජීවින ගාන තුනගේ තුන්වෙනි ගාන පළවෙනි ගාන හරි දෙවෙනි ගාන හරි තුන්වෙනි ගාන හරි තේරුණානේ රයි ඊළඟට මම මේ දෙක මකන්නම් මේ දෙක අපිටලා තුන්වෙනි ගාන ලස්සන හදා ගන්න ඉවරයිස ඉවරයිස හොඳයි පුතේ ඉවරයිස කණු කීයක් තියෙනවද 30ක් තියෙනවා මේක අපි ගුණ කරන්න ඕනේ කීයෙන්ද දෙකෙන් ඇයි දෙකෙන් ගුණ කරන්නේ එක කණුවකට පොඩි දාන්න කීයද දෙකක් මෙන්න දෙකෙන් ගුණ කරගන්නවා හොඳට බලා ගන්න දෙවාරයක් බිඳුව බිඳුවයි ඒක හොඳට මතක තියාගන්න දෙවාරයක් බිඳුව බිඳුවයි සමහරු දෙකයි කියලා දානවා වැරදි ටීචර් ලොකු වැරද්දක් දාන දෙවාරයක් බිඳුව බිඳුවයි දෙවාරයක් තුන උත්තරේ ඉන්නේ 6යි එහෙනම් උත්තරේ කීයක් වෙනවද 60ක් එනවා දැන් හරි නේද එහෙනම් පුතේ ඔන්න ඔය වගේ ගණන් වල වගන්ති ලියන්නේ නැහැ. ඔය වගේ ගණන් වල වගන්ති ලියන්නේ නැහැ. අපි දාන තේරුම් අරගෙන ಗುಣ කරන්නද තියෙන්නේ කියලා බලලා ඊට පස්සේ අපි ಗುಣ කරලා උත්තරේ ගන්නවා විතරයි. වගන්ති ලියන්නේ නැහැ. හැබැයි වගන්ති ලියන්න කියලා කිව්වොත් අන්වාගේ පුතාලා වගන්ති ලියන්නම ඕනේ. ඔන්න කිව්වේ ඉවරයි සර්. හරි නේද පුතේ? හරි. හරි සර්. හරි සර්. හරි සර්. හදලි ඉවරයි සර්. හදලි ඉවරයි සර්. හොඳයි. හරි. හදලි ඉවරයි සර්. හරි ඊළඟට මෙහෙමයි හොඳට අහගන්න හතරවෙනි ගානේ තියෙන්නේ මීටරයට ගැලපෙන පිළිතුර යා කරන්න කියලා කියන පුතලා කලබල වෙන්න එපා සර් කියලා නැකකින් මෙහෙමයි කරන්නේ හොඳේ නැහැ හොඳට බලා ගන්න කලබල වෙලා වරද ගන්න එපා සර් කියලා නැකන් ඉන්න හොඳේ නැහැ පුතාලා අංක 4 කියලා දාලා ඒක රවුම් කරගන්නකෝ ඊට පස්සේ තියෙනවා 1 2 තුන හතර පහ කියලා තියෙනවා. දැන් ඔය තියෙන සර් කියන විදිහම ලියා ගන්නකෝ. මෙතන පහ ගුණ කිරීම පහ මේක පුතලගේ කොටුවක් තුල තියෙන්නේ පැන්සලෙන් ලස්සනට කොටු කරගන්න. පහ ගුණ කිරීම පහ. ඊළඟ එක ගුණ කිරීම පහ. මේක කොටු කරගන්න.
Adi rule yang kotor kerjaan na? Oh, adi rule yang kotor kerjaan kamu akne? Atar guna kiri, ima paha. Ilang gete. Tuna guna kiri, ima paha. Ilang gete. Higher guna kiri, ima paha. Orang putara tu agi kotor kerjaan la sendeh lu. Adik petien ti nilai kamu kotor kerjaan dia nama. Metana piye nama? Hatelihe. Board dekat baland, screen dekat baland. Metan tiye nama pahalab. Ilangar tiye nama bisipaha. Ilangar tiye nama tiye. Ilangar tiye nama paha. Apa sih nama yang kita lakukan? Paha guna kiri ima paha. Eka guna kiri ima paha. Ata guna kiri ima paha. Tuna guna kiri ima paha. Hai guna kiri ima paha. Mee pati kutara ke tiyan ama hatelihya pahalewa visipaha tihya paha. Isra liya agarna kutara lasana ni. Lasanan hadagan doon eh. Ito pasin may petting api may katlilay mo haya. Hatte. Ate. Nabaya. Dahat. Ipetat liyagam lesi ito kote. Kuta lagi dikaguna kirima paha kiya latiya nama. Eka kodo baraga doon. Siyar kote inna hinda. Dipette liyan na kuro. Ito kote. Siyar kota ganda ke laki onno kaisa. Yang terima tu berarti, right? Ia berarti, hatta guna kiri ima paha. Aku berada, adra aye. Oh, hatta guna kiri ima paha. Ia berarti, nawaya guna kiri ima paha. Ia berarti, dahaya guna kiri ima paha. Anip pete nama, hatalis paha. Tiada apa, hari ke dalam tak kita. Handal rendah, kita pergi dekat tiada. Aku off kerja nanti nanti mama aku off kerja nama. Orang nak kotor kalau asing dah ada kata. Sama mama yang ni arah terbeni ka. Arah terlihat pahlawan ni dikehane. Ah, hari ini kita ada agan dah. Serta aman ibu apa itu lah. Serta kami agan ni mukut kerana kita ada agan dah pahlawi. Tahu belakang di mana kami kita ada. Ini kan kita lihat belakang yang mana ni. Esok kita akan lihat belakang di mana. Kita ada pahlawi ada agan. Ser maklum ayam kerana ini makanan dek. Lasten ada agan kita. Apa yang diri bagi dengan tiruan yang handa. Sir, apa dia nak buat? Ada beberapa pahlawan gay istirahat yang nemu kadu sir. Metana tiennya kita tahan ni. Metana tiennya dewarya paha, kita metana tiennya hatris paha, dalatri paha, pahatri ni ni. Nice. Paha, hari ni deh. Ah, hari. Ada kan kelas sir? Kau tiagaan depan, saya biar mereka nindi. Selamat ingat Michael. Baik, kan? Mike off kerja, kan? Kau tu mandi, tu mera berparak. Kau ni, tamam. Kalau kau off kerja, no Mike. Mike off kerja, no Mike. Pasal tu, kalau tahan awak stawa, deh, na. Seperti mana yang ni, hari ini, ekor. Hari ini, ekor. Kita ni, 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 kita ni. Deka guna kiri ima paha, metan tiri putar lagi hatalis paha.
රිද්මි මනිසා තමයි මයික් ඕන් කරලා තියෙන්නේ පුතා ඔෆ් කරගන්න රිද්මි හයි මයික් ඕන් කරලා කතා කරන්න ඕන නැහැ පුතා කතා කරන්න අනිකලාට ඔෆ් කරලා තියාගන්න පුතා අනිත් යාළුවන්ට කරදරයි නේද මම ඔෆ් කළොත් පුතාලට කාටවත් කතා කරන්න බැරි වෙනවනේ ඒක හින්දා මේ එතකොට ප්‍රශ්නක් තිබුණොත් අහන්න විදියක් නැහැ නේද ඒකයි සර් ඕන් කරලා තියන්නේ කලබල නැහැ කාඩුවේ හදාගන්න සර් ස්ක්‍රීන් එකත් ඔයාලට පේන්න දාලා තියෙනවා අපේ හැදිරෝ වගේ තරම් චිත්‍රින් බලා ගන්න පුළුවන් උතාලට තව හදන කෙනෙක් ඉන්නවද? ඔව්. තව හදනා ඉන්නවද පුතේ? තව හදනා ඉන්නවනම් සර් මැසේජ් එකක් දාන්න. තව හදනා ඉන්නවද? කඩේ මල්ල ඉවරයි නේද? ඔව් සර්. හරිනේ. ආරයි. හරි පුතියා. දැන් හොඳට බලා ගන්න. හොඳට. මම හොඳම ඉවරනේ. සුට්ටක් තව වෙලා දෙන්නකෝ. ආ හරි. හොඳට හදා ගන්න. හා පුතා හදා ගන්න. පුතා හදා ගන්න. හතර ඉලාසර ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. සර් එසනි හරිනේ. ආ හරි පුතියා හරි හදා ගන්න හදා ගන්න. සර් වෙලාව දෙන්න මම ඒකයි අහන්නේ පුතාලගෙන් ඈ සර් ඉවරයි සර් ඉවරයි
හොඳයි පුතේ. සර් ඉවරයි. හොඳයි. සර් ඉවරයි. හොඳයි පුතේ. සර් ඉවරයි. හොඳයි. සර් ඉවරයි. හොඳයි පුතේ. හරි දැන් කට්ටියම ඉවරයි නේද? ආරයි. දැන් උදේට බලා ගන්න. ආ. යා කරන්නේ මෙහෙමයි. මෙන්න බලන්න. ඒ ඉවරයි සර්. සමම තාම මේ ලියන ගමන් ඉන්නේ. හා 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 පුතා ලියන්න හා පුතා ලියන්න. පුතා ලියා ගන්න. පුතා ලියා ගන්න. සර් විරාම දෙන්නම් මොකද කලබලේ කරන්න බෑ පුතේ. කලබලේ කරාට වැඩක් නෑ. සමන් හදලි ඉවරයි. ආ හරි පුතේ. තව හදනා ඉන්නවද? නෑ සර්. හරි හරි ඉවරයි. හරි ඉවරයි. හරි. දැන් හොඳට ඔව්. දැන් හොඳට බලන්න. ආ දැන් හොඳට බලාගන්න හැමෝම. ආ ඔව්. මයික් ඕෆ් කරලා තියාගන්න පුතේ මෙන්න. යා කරන්න මෙහෙම. හොඳට බලාගෙන දැන් අපි හිතමු පුතාලන්ට දැන් එකක් අමාරු එකක් හම්බුණායි කියලා. අපිට අමාරු ඒවා හම්බෙන්න පුළුවන් නේ. අපි අමාරු මේක සාකච්ඡා කරගන්න. ඔව්. මෙතන බලන්නකො. මුදල් බලා ගන්න මේ. පස්වාරයක් පහ. පස්වාරයක් පහ. පස්වාරයක් පහ කීයද? 25යි. අන්න හරියට 25යි. අන්න හරියට 25යි. 25යි. මේකට අපි අඩි රූල කියලා යා කරගමු ඈ. පස්වාරයක් පහ 25යි කියලා අඩි රූල. අන්න ඔය කොටුවෙන්දේ අඩි රූලින්. ඔව් කමක් නැහැ පුතේ කමක් නැහැ රයිට් ඊළඟට එක්වාරයක් පහයි මම යා කරගන්න ඔව් එක්වාරයක් පහ කියන පහයි මෙතෙන්ට යා කළා අඩි රූල තියලා යා කරන්න ඊළඟට අටවාරයක් පහ 45යි එක බලන්න දෙයක්වත් නැ මේකට යා කරන්නයි තියෙන්නේ නේද ඔන්න යා කරගා හරිද එක්සයිටින් මේවා අමාරු දේවල් නෙමෙයි බොහොම පිළිවෙලට ලස්සනට පුතලාට කරන්න පුළුවන් දේවල් හරි නේද ඔව් මේ පැත්තට යනවා මේ පස්වාරයක් තුන 6යි දෙවාරයක් පහ දෙවාරයක් පහ කීයද 10යි හරි දෙවාරයක් පහ 10යි ඔබතේ හත්වාරයක් පහ කීයද 10යි 35යි 35යි හතරවාරයක් පහ කීයද 40යි 20යි මයික්‍රෝ කරගන්න පුතේ ඊළඟට ඔව් නවවාරයක් පහ 45යි ඒකේ යා කළා 50යි ඔන්න පුතාලගේ යා කරන කොටස එහෙනම් තව බලන්න ඔව් පස්වාරයක් පහ 25යි එක්වාරයක් පහ 5යි අටවාරයක් පහ 40යි වාරයක් පහ 15යි 6 වාරයක් පහ 30යි හරි නේද අනිත් පැත්තත් ආයෙ බලන්න පේන්නද ආ හරි සර් පේනවද දෙවාරයක් පහ 10යි හත් වාරයක් පහ 35යි හතර වාරයක් පහ 20යි
නම්වාරයක් පහ 45යි 10 වාරයක් පහ කීයද 50 දැන් හරි නේද එතකොට පුතේ ඔන්න වගේ අපිට යා කරන්න ආවොත් හරි ලේසි හදා ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතු තේරුණාද රයි හරි එතකොට දැන් මුන් ඔය හැම ගානක්ම අපිට තිබුණේ දෙකෙන් ගුණ කරගන්නේවා පුතලට දෙකෙන් ගුණ කරගන්නේවා බොහොම පිළිවෙලට නිරවුල්ව ලස්සන සර හදා ගන්නේ කොහොමද කියලා හදා කරලා හරිද ඔව් කියන්න පුතේ
දාසය ගුණ කරන්න ඕනේ කීයෙන්ද පහේ සර් පොඩ්ඩක් ඉන්න මට සිග්නල් ප්‍රශ්නයක් වුණා මොකද කරේ ඔව් අපි පස්වෙනි ගානේ පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හැදුවා දැන් අපි හතරවෙනි ගාන හදන්න යන්නේ මෙන්න පුතලගේ හතරවෙනි ගාන හොඳට බලා ගන්න හොඳේ මේ හතරවෙනි ගාන ලේසිද ඔව් හතරවෙනි ගාන ලේසි නේද පුතේ මෙන්න බලන්න කොමි පස්වාරයක් 6 30යි 30න් අපි ලියන්නේ බිඳුව විතරයි කීයක් ඉතුරුද 3ක් ඉතුරු වුණා ඊළඟට පස්වාරයක් 1 5යි අමතක කරන්න එපා ඒ පහට මේ තුන එකතු කර ගන්නවා උත්තරේ කීයක් එනවද 8ක් එනවා එහෙනම් උත්තරේ එන්නේ කීයද 80යි අන්න පුතේ කීවෙනි ගානද 4 වෙනි ගාන උත්තරේ කීයක් එනවද 80ක් එනවා බොහොම පිළිවෙලට ලස්සනට හදා ගන්න පුළුවන් නේද එතකොට චක්‍රයේ හොඳට පාඩම් වෙලා තියෙන්න ඕනේ ඒක තමයි වැදගත්ම දේ චක්‍රයේ හොඳට පාඩම් නම් පුතාලට ඕන ගානක් හදාන්න පුළුවන් හැබැයි චක්‍රයේ පාඩම් නැත්නම් අන්න ගණන් හදා ගන්න අමාරු වෙනවා ඒක හින්දා චක්‍රයේ ඉන්නේ හොඳට කියවලා දෙපාර තුන් පාර පුරුදු වෙන්න ඕනේ එහෙමනවාද රයිට් එහෙනම් මේ කීවෙනි ගානද 4 වෙනි ගාන ඔව් මෙන්න පුතාලගේ 5 වෙනි ගාන හොඳට බලා ගන්න 5 වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ 24 පහෙන් 24 කියෙන්ද පහෙන් ඔන්න ගුණ කිරීමේ ලකුණ දැම්මා පස්වාරයක් 4 පුතලා ඕන වෙන්තරක ලියා ගන්නවා කීයද 20යි 20ෙන් බිඳුව විතරයි මෙතෙන්ට දාන්නේ කීයක් ඉතුරු වෙලා තියෙනවද දෙකක් ඉතුරු වෙලා තියෙනවා එහෙනම් අපි මේ දෙකත් මතකේ තියා ගන්නවා පස්වාරයක් 2 10යි 10ට මේ දෙක එකතු වෙනවා උත්තරේ කීයක් එනවාද 12ක් එනවා අන්නේ 12 පුතලා මෙතෙන්ට දා ගන්නවා උත්තරේ කීයක් එනවාද 120ක් එනවා එහෙනම් පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන පස්වෙනි ගාන ඔන්න පුතලගේ කාටවත් දැන් ගැටලුවක් නැහැ එතකොට කරුණාකරලා චක්‍රේ පාඩම් නැත්නම් හොඳට පාඩම් කරගන්න එතකොට පුතලට ගණන් හදා ගන්න පහසු වෙනවා ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන පස්වෙනි ගාන ගණන් පහක් හරි ගැස්සලා තියෙනවා තේරුණාද රයිට් මම පුතලගේ මෙතෙන්ට යන්නම් කීවෙනි ගානද 6 වෙනි ගාන හොඳට බලා ගන්න හොඳේ රයිට් ඒකත් ලේසි 22 ගුණ කරන්න කියලා කියනවා කියන පහේ හොඳ බලා ගන්න පුතාලා මේක හොඳ බලා ගන්න හොඳේ හදා ගන්න ක්‍රමය පස්වාරයක් 2 10 වුණාට අපි ලියන්නේ බිඳුවයි කීයක් ඉතුරුද එකක් ඉතුරු වෙලා තියෙන පස්වාරයක් 2 10යි ඒ 10ට මේක එකතු වෙනවා 10යි 1යි උත්තරේ කීයද 11යි අන්න මෙතෙන්ට ආවා කීයද 110යි එතකොට ඔන්න 6 වෙනි ගාන හරි කතාව පැහැදිලිද 22 පහෙන් ගුණ කර ගන්නවා පුතලගේ උත්තරේ එන්නේ කීයද 110යි තේරුණාද රයි හරි මම පුංචි වෙලාවක් දෙන්නම් පුතලට හදා ගන්න කලබල වෙන්න එපා සර් බෝඩ් එක මකන්නේ නෑ එළ ඉවරයි සර් හරි මේක නම හදා ගන්න ඉවරයි සර් හොඳයි එළ ඉවරයි සර් එළ ඉවරයි එළ ඉවරයි සර් එළ ඉවරයි සර් එළ ඉවරයි සර් තව හදා ගන්න ඉන්නවද නැස හරි කට්ටිය මාලා ඉවරයි නේද හරි එහෙනම් සර් පුතලගේ හප්පේ ගා හදා ගන්න
හරි ඔන්න සර් 7 වෙනි ගානට යන්නයි හදන්නේ දැන් පුතේ හැම එක්කෙනාම හදලා ඉවරයි ඇටි මෙන්න 7 වෙනි ගාන හොඳට බලා ගන්න හොඳේ නැයි ඔව් හොඳට බලා ගන්න හොඳයි 7 වෙනි ගාන ඔව් මෙන්න 7 වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ හොඳට බලා ගන්න 70 කියන්නේ ගුණ කර ගන්න ඕනේ පහෙන් නේද ආයි මෙන්න බලන්න පස්වාරයක් බිඳුවයි අර දෙවාරයක් බිඳුව වගේම තමයි අමතක කරන්න එපා බිඳුවෙන් ගුණ කළොත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ බිඳුව වෙන්න ඕනේ පස්වාරයක් බිඳුව බිඳුවයි කියක් ඉතුරුද පහක් ඉතුරුයි සෝරි පස්වාරයක් බිඳුවයි එතකොට ඉතුරු වෙන්නේ නැහැ ඒක උතර මතක තියාගන්න පස්වාරයක් බිඳුවයි එතන ඉවරයි වැඩි පස්වාරයක් හත පස්වාරයක් හත පුතල දන්නවා පස්වාරයක් හත කීයක් වෙනවද 35ක් වෙනවා අන්න පුතාලා මෙතෙන්ට 35යි කියලා දැම්මා උත්තරේ කියන්නේ 350 එහෙනම් 70 වේවා කියද 5 පස්වාරයක් බිඳුවයි පස්වාරයක් හත කියද 35යි පුතාලා මෙන්න මෙතන උත්තර තේරුම් ගන්න පස්වාරයක් බිඳුව බිඳුව කියන කතාව බැරි වෙලාවත් පස්වාරයක් බිඳුව 5යි කියලා දැම්මොත් ටීචර් ඔන්න ලොකු වැරද්දක් දාන ඒ නිසා අන්න ඒ වගේ දැන් පුතාලා විතරයි කීයක් ඉතුරුද දෙකක් ඉතුරුයි මේ දෙක ඉතුරුයි කියලා හොඳට මතකේ තියාගන්න. පස්වාරයක් තුන 15යි. ඔකේ නේද? ආ හරි හරි. හරි නේද? ඔව්. පස්වාරයක් තුන 15යි. එතකොට මේ දෙකත් පුතාලා එකතු කරගන්නවා. 15යි 2යි උත්තරේ කීයක් වෙනවද? 17ක් වෙනවා. අන්න උත්තරේ කීයක් වෙනවද? 175ක් වෙනවා. එතකොට මේ තිරේ කීවද? 8 වෙනි ගාන. එතකොට ඔන්නෝයේ විදියට අපිට ගුණ කරන්න පුළුවන් පුතේ පස්වරක්ද ඕනම් දෙවාරයක්ද ගැටලුවක් නෑ ඕන චක්‍රයකින් ගුණ කරන්න පුළුවන් නේද? කිවිනි ගානද? බිඳුව කීයද? මෙතන ඔව් මෙන්න මෙතන බලන්න ඔව් පස්වාරයක් බිඳුව බිඳුවයි පස්වාරයක් හද 35යි හරිද? බිඳුව බිඳුවයි ඉස්සල වගේමයි නේ පස්වාරයක් බිඳුව බිඳුවයි පස්වාරය දෙක උත්තරේ තියෙද 10යි අන්න උත්තරේ නම කීයද 100යි ඔන්න 20 කීයක අපි ගුණ කරගන්නේ පහේ හරි නේද පුතේ ඉතින් මේවා අමාරු දේවල් නෙවෙයි හොඳට කල්පනාවෙන් හදන්නයි තියෙන්නේ එතකොට පුතලාට පුළුවන් හදන්න තේරුණාද රයි හරි ඒ කිවි ගන්නද 9 වෙනි ගාන මෙන්න මම ඔයාලට 10 ගාන හදනවා ඔව් ඔයාලා හදලා ඇති 10 වෙනි ගාන ඔව් මෙන්න 10 වෙනි ගාන හොඳට බලා ගන්න 89 කියන්න ගුණ කරන්න කියලා කියන්නේ පහේ. පුතල හොඳට බලාගෙන සර් ගුණ කරගන්න විදිය. ඔයාලගේ හදපු අය බලන්න පුතලගේ උත්තරේ 7 කියලා. මෙන්න පස්වාරයක් 9ය, පස්වාරයක් 9ය, 45යි. 45 න් අපි ලියන්නේ කීයද? 5. 4ක් ඉතුරුයි කියලා මතකේ තියාගන්න. කීයක් ඉතුරුද? 4ක් ඉතුරුයි. එහෙනම් පස්වාරයක් අට 40යි. පස්වාරයක් අට 40යි. ඒ 40ට මේ 4 එකතු වෙනවා බලන්න මේ 40 41 42 43 44 කියක් එනවාද 44ක් එනවා 45ක් එනවා 445ක් එනවා දැන් හරි නේද එතකොට පුතේ ඔය ඔය සරයිගෙන නම් ඔය ගුණ කරපු හැම එක එක හැම සංඛ්‍යාවක්ම අපිට ගුණ කරන්න ඕනේ කියෙන්ද පහේ ඔය හැම සංඛ්‍යාවක්ම අපි ගුණ කළේ කියෙන්ද පහේ එතකොට පුතාලා තනියම හදුවනම් උත්තර ටික අනිවාර්යෙන් හරිද කියලා බලන්න එක ඉලක්කමක් හරි එහෙම වෙලා තියෙනවා නම් වෙනස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් සරිගු උත්තර ටික බලන්න. තව තවත් යනනම් මුලට 28 පහෙන් ගුණ කළාම 140 වෙනවා. ඉවරයි නේ. ඔබුනේ 67 පහෙන් ගුණ කළාම 335 ආවා. 43 පහෙන් ගුණ කළාම 215 ආවා. 16 පහෙන් ගුණ කළාම 80 ආවා. 24 පහෙන් ගුණ කළාම 120
විසිදක පහින් ගුණ කළාම 110 ආවා 70 පහින් ගුණ කළාම 350 ආවා 35 පහින් ගුණ කළාම 175ක් ආවා 20 පහින් ගුණ කළාම 100ක් ආවා අන්තිමේක 89 පහින් ගුණ කළාම කීයක් එනවද 445ක් එනවා දැන් හරි නේද ඔව්නේ ඔන්නෝ වගේ අපිට සංඛ්‍යා ගුණ කරන්න තිබුණොත් ගැටලුවක් නැතුව පුතාලට බොහොම පිළිවෙලට අස්සනට ගුණ කරගන්න ඕනේ පන්තියක ළමයි 25 බැගින් වූ පන්ති පහක් ඇත. එක පන්තියක ළමයි කීයක් ඉන්නවද? 25ක් ඉන්නවා. ඒ වගේ පන්ති කීයක් තියෙනවද? පහක් තියෙනවා. වගේ අහනවා පන්ති පහේ සිටින මුළු ළමයින් සංඛ්‍යාව කීයද? පන්ති පහේ ඉන්න ඔක්කොම ළමයි ගාන කීයද කියලා අහනවා. අන්න පුතාලා හොඳට මතක තියාගන්නවා. එක පන්තියක ළමයි 25ක් ඉන්නවා නම් ඒ වගේ පන්ති පහක් තියෙනවා නම් එහෙනම් අපි 25 කියන ගුණ කරගන්න ඕනේ පහෙන් ගුණ කරගන්න ඕනේ කතාව තව බලන්නකෝ එක පන්තියක ළමයි 25ක් ඉන්නවලු ඒ වගේ පන්ති පහක් තියෙනවා නම් අපි 25 කියන ගුණ කරගන්න ඕනේ පහෙන් ගුණ කරගන්න ඕනේ මම බෝඩ් එක ළඟට යනවා හොඳට බලා ගන්න පුතාලා මෙන්න හදා ගන්න විදිහ හොඳට බලා ගන්න රයිට් සර් මේ ගාන මම කරනවා හැම එකේම හොඳට බලලා ඉවරයිද රයිට් මෙන්න හොඳට බලා ගන්න හොඳේ රයිට් හරිද රයිට් හොඳට බලා ගන්න පුතාලා මෙන්න එතකොට පුතාලා ලියාගන්නේ 6 කීවෙනි ගානද මේක රවුම් කරගන්න පුතාලා 6 වෙනි ගාන ඔව් 6 කීවෙනි ගානද පළවෙනි ගාන නේද ආ රයිට් හොඳට බලා ගන්න පන්තියේ ළමයි 25ක් ඉන්නවා එක පන් ඒ වගේ පන්ති පහක් තියෙනවා එහෙනම් අපි ගුණ කරන්න කියෙන්ද පහේ පුතාලට හරිය ලේසි පස්වර චක්‍රය අමාරු නෑ නේද මෙන්න බලන්නකෝ පස්වාරයක් පහ 25ක් එනවා 25ක් ආවට අපි ලියන්නේ කීයද පහ විතරයි කීයක් ඉතුරු වෙනවද දෙකක් ඉතුරු වෙනවා පස්වාරයක් දෙක 10යි ඒ 10ට අර දෙක එකතු වෙනවා 10යි 11යි 12යි අන්න උත්තරේ කීයක් එනවද 125ක් එනවා උත්තරේ කීයක් ආවද 125ක් ආවා එහෙනම් 25 ඒවා පහ ගුණ කරාම උත්තරේ කීයක් එනවද පුතේ 125ක් එනවා ගැටලුවක් නෑ නේද රයිට් දෙවනි ගාන පුතලගේ දෙවනි ගාන මෙහෙමයි අහන්නේ පෙට්ටියක පැන්සල් 36ක් තියෙනවා කීයක් තියෙනවද පැන්සල් 36ක් තියෙනවා වගේ අහනවා ඒ වගේ පෙට්ටි පහක තියෙන පැන්සල් ගාන බලන්න මේ ආපු උත්තරේ පුතාලා කීයද ගුණ කරගන්නේ පහෙන් ගුණ කරගන්න එක පෙට්ටියක පැන්සල් 36ක් තියෙනවා ඒ වගේ පෙට්ටි පහක් තියෙනවා එනිසා අපි කියන්නේ ගුණ කරගන්නේ පහෙන් ගුණ කරගන්නවා මෙන්න පහෙන් ගුණ කරගන්නවා හොඳට බලන්න පස් වාරයක් 6 30යි 30වට අපි ලියන්නේ බිංදුව විතරයි කීයක් ඉතුරුද 3ක් ඉතුරුයි පස් වාරයක් 3 15යි 16යි 17යි 18යි මෙන්න මේ තුනත් එකතු කළාට පස්සේ උත්තරේ කීයක් වෙනවද 18ක් වෙනවා එහෙනම් උත්තරේ කීයක් වෙනවද 180ක් වෙනවා ඔන්න හදා ගන්නා විදිය එතකොට 25 ඒවා පහක් 25ක් වෙනවා 30 ඒවා පහක් කියන්නේ 180ක් වෙනවා දැන් හරිය නේද ගැටුවක් නැහැ නේද එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ වගේ ගණන් දුන්නොත් හදන්න පුළුවන් වෙනවා ගැටුවක් නැහැ ඔන්න ගණන් දෙකක් හරිය තුන්වෙනි ගානටත් යනවා අපි ඊට පස්සේ මම පුතලට හතරවෙනි ගාන ගෙදෙදි කරන්න දෙනවා තුන්වෙනි ගාන ඔන්න මුද්‍රහ ගන්න හොඳේ නැහැ එක් පෙට්ටියක බිස්කට් පැකට් පහ බැගින් පෙට්ටි 29 කැටි බිස්කට් ගණන බිස්කට් පැකට් ගාන කීයද කියලා අහනවා මුද්‍රහ ගන්න එක පෙට්ටියක තියෙන්නේ කීයද 29යි එක පෙට්ටියක කීයක් තියෙනවද පැකට් 29 ලොකු පෙට්ටියක් ඔය කියන්නේ ඒකේ පුංචි පුංචි බිස්කට් පැකට් කීයක් දාලා තියෙනවද 29ක් දාලා තියෙනවා ඔයගින් අහනවා
එක පෙට්ටියක ඒ වගේ පෙට්ටි කීයක් තියෙනවද පහක් තියෙනවලු තව තවත් අහගෙන කතාව ලොකු බිස්කට් පෙට්ටියක් තියෙනවා ඒ බිස්කට් පෙට්ටියේ පුංචි බිස්කට් පැක් පෙට්ටි 29ක් නැත්නම් පැක 29ක් දාලා තියෙනවලු ඒ වගේ පෙට්ටි පහක් තියෙනවලු ලොකු පෙට්ටි පහයි 1යි 2යි 3යි 4යි 5යි කියලා ලොකු පෙට්ටි පහක් තියෙනවලු වගේ අහනවා ඔක්කොම බිස්කට් කීයක් තියෙනවද කියලා ආ ඔයා හිතනවා එක පෙට්ටියක තියෙනේ බිස්කට් 29යි නම් ඒ වගේ පෙට්ටි පහක් තියෙනවා නම් මේක අපි ගුණ කරන්න ඕනේ කියෙන්ද පහෙන් ගුණ කරගන්න. දැන් පුතාලා පහෙන් ගුණ කරගන්න එක හරිය ලේසි ගැටලුවක් නෑනේ. මෙන්න බලන්නකො 5 වාරයක් 9 45යි. 45න් අපි දාන්නේ 5 විතරයි. කීයක් ඉතුරුද? 4ක් ඉතුරු වෙනවා. 5 වාරයක් 2 10යි. මේ 10ට මේ 4 එකතු වෙනවා. එහෙනම් 14ක් වෙනවා. උත්තරේ කීයක් වෙනවද? 145ක් වෙනවා. ඒ කියන්නේ පෙට්ටි පහේම ගත්තොත් ඔක්කොම බිස්කට් කීයක් වෙනවද? පැකට් 145ක් වෙනවා. තව තවත් එක් කියලා දෙන්නම පස්වාරයක් 9 45යි 45න් අපි ලියන්නේ 5 විතරයි 4ක් ඉතුරුයි පස්වාරයක් 2 10යි 10ට මේ 4 එකතු වෙනවා උත්තරේ 14ක් වෙනවා එහෙනම් පුතේ ඔක් කියන්නේ 4 වෙනි එක ගෙදර දෙදි කරන්නේ සර් ඔව් 4 වෙනි ගෙදෙදි කරන්නේ සර් 3 වෙනි ගාන සර් 3 වෙනි ගාන පුතලාගේ හරි ගැස්සලා පෙන්නන්නේ මේ 4 වෙනි එක පුතලා ගෙදෙදි කරන්න අදම කරන්න දැන් පන්ති වුණේ ගමන් අදම පුතලා හදර පොත වහලා තියන්න තොල ලබන සතිය වෙද්දී ආයෙ පන්ති පටන් ගන්නකොට පුතලාට ඕන්න මේ ගාන හැදුවා කියලා මතකයේ තියෙයි. එහෙනම් පුතේ පළවෙනි ගානේ උත්තරේ 125යි දෙවෙනි ගානේ උත්තරේ 180යි තුන්වෙනි ගානේ උත්තරේ කීයක් වෙනවද 145ක් එනවා. කතාව පැහැදිලිද? රයිට්. ඔකේ රුදේ. මේ මම හතරවෙනි ගානත් හැදුවා. ආ හොඳයි පුතේ හොඳයි ඈ. හරි. මම හතරවෙනි ගාන හැදුවා. निबंधन ලබන සතිය අහන්න. එතකොට ඔන්න දැන් මේ ලබන සතියේ සම්බන්ධයෙන් සතියේ නිබන්ධනයක් දානවා. ඒ නිබන්ධනේ හැම එකේම මුද්‍රණය කරගන්න ඕනේ. මුද්‍රණය කරගෙන පන්තියේ ඉන්න ඕනේ. මුද්‍රණය කරගත්තේ නැත්නම් වැඩි චුට්ටක් අමාරු වෙනවා. ඒ නිසා මුද්‍රණය කරගන්න ඕනේ. ඒකයි ලබන සතියේ පුතාලා ආඩකල් සල්පෙට්ටියකුත් දැසි කියලා තියාගන්න ඕනේ. ආඩකල් සල්පෙට්ටියකුත් උඩ වෙනවා. මම පුතාලට මුලින්ම කිව්වා පාඩකල් සල්පෙට්ටියක් ඔයලා තියාගන්න කියලා දැස් කරගන්න කියලා කිව්වා. ඔන්න එතකොට ලබන සතියේ සර් දෙන නිබන්ධනයයි ඊට පස්සේ පාඩකල් සල්පෙට්ටියයි දෙකම ලෑස්ති කරලා තියාගන්න ඕනේ ගණන් හදාගන්න. තේරුණාද රයිට්? හරි. මට කියන්න කව කාට හරි අද සර් ගන්න පාඩමේ අමාරුකමක් තියෙනවද ගැටලුවක් තියෙනවද? නෑ නේද? හොඳට තේරුණා නේද? නෑ සර්. හොඳට තේරුණා සර්. හොඳට තේරුණා අන්න හරි. ඔන්න ලබන සතියේ ලබන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්න පුතාගේ ප්‍රශ්නේ අහන්න. අර නටරාජ් කියලා තියෙන පාට පැන්සල් පෙට්ටිය ගත්තාම හොඳයි මොකද නේද? අනිත් පාට පැන්සල් උල් කරනකොට කැඩෙනවා. ඉක්මනින් ඉවර වෙනවා. නටරාජ් පාට පැන්සල් පෙට්ටිය හොඳයි. ඒක පුතාලා මේ පැන්සල් උල් කරනකොට හොඳට උල් වෙනවා කැඩෙන්නේ එහෙම නැහැ. ඒක හයියට දිනන අනිත් කොයි එක එක ඒකේ ජාති පාට පැන්සල් පෙට්ටි වෙන්න පුළුවන් ඇවිල්ලා තියෙනවනේ. සමහර ඒවා බාගෙට හරි ගැස්සලා තියෙන්නේ කොච්චර උල් කළත් උල් කරගන්න බැහැ. පැන්සල් කැඩි කැඩි ඉක්මනින් යනවා. ඒ නිසා නටරාජ් පාඩ පෙන්සල් පෙට්ටියක් ගත්තොත් ගොඩක් හොඳයි. එහෙනම් ලබන සතියේ පුතාලා පාඩ පෙන්සල් පෙට්ටිය අරගෙන සර් දාලා දෙන්න. ඔව්. හොඳයි නේද? හොඳයි.
Gani tepi panti yang berarti kebohong pilih berada yang kerja ini anama, tapi ini jadi padam pahat kibar kelapin ada api hari ini padam ini, bohong pilih berada yang panti yang sama gani tepi panti ya, walau terus berada kerana hemat dana dana hari kasih lapin, anama, yalu anda panik dengan panti kerana, tapi sekolah ini yalu anda kian deh, ina, adra panti berarti kawasan kerana, walau deh, ayu bohong kute, surah api. Kita akan mengambil kesempatan untuk 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 mengambil kesemp